කිව්වේ මානෙල් මහත්මිය නේද ඊළඟට අපි පාවිච්චි කරනවා මෙන්න මේක මේක අතේ මේක රිබන් එක දැන් මේකේ අපිට වර්ණ ගොඩක් ඕනේ කහ තැඹිලි කොළ ඔයගොල්ලෝ දැන් මේක මේක කහ ඔය වගේ අර වර්ණ ඒ අදාළ වර්ණ ඔක්කොම ටික මේ විදිහට පාවිච්චි කරනවා ඔව් දැන් මේ ගහේ කඳ මම ඉස්සෙල්ලම මහ නැහැටි පෙන්නන්න මොකද ඒකේ පොඩි වෙනසක් දෙන අනික් මැහුම් වලට වඩා දැන් ඒකෙදි ඉස්සෙල්ලම පාවිච්චි කරනවා මේ වගේ නූල. මේතන මම මේ පාවිච්චි කරන්නේ pearl cotton කියන නූල අර බෝල නූල. එහෙම නැත්නම් මේක pearl cotton. ඔව්. ඒ හැබැයි ඒකෙදි නූල අදාළ නැහැ. ඒ කියන්නේ නූල ඕන නූලක් අපිට සාමාන්‍යයෙන් කපු කැරලි නූලක් තුම් පටක් වගේ ගත්තත් කමක් නැහැ. අපි මහාන නූලක් දෙපට ගත්තත් කමක් නැහැ. වර්ණය දුමු. වර්ණය දුමුරු ගහේ කාන්දනේ අපි මහන්නේ. ඉඳි කට්ට ගැන කතා කරමු. ඉඳි කට්ට තරමක් මහත් එකක් මම අරන් තියනවා. ඒකත් ඉඳි කටුවත් ඇතර මෙතනදී කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ නූල දා ගන්න පුළුවන් ඕනෑම ඉඳි කට්ටක්. දැන් මම ගහේ කාන්ද මෙතන මහලා පෙන්නන්නේ. දැන් මේකෙදි කරන්නේ මේක හරි පහසුයි. බැලුවාම පොඩ්ඩක් එක දිහා බැලුවම හිතනවා හරි අමාරුයි කියලා. දැන් මම මෙතන මෙහෙම ගත්තා ඉඳි මේ නූල. මෙහෙම ටිකක් මේක නූල මෙහෙම නූල දුවවනවා. හා. ඔය වගේ ටිකක් ලොකු පැහැදිලිව පේනවා මේ කඳේ මැද කොටසෙන් තමයි පටන් ගත්තේ මෙන්න මේ ආකාරයෙන් නූල දුවවන්න ඕනේ. අපි කියන්නේ සාමාන්‍යයෙන් අර අපි මහනවා මේ විදිහට ඕනෑම දෙයක් මූට්ටු කරන්නත් අපි මේ වගේ මැස්සපත් නිබාරට ගන්නවා. නූල් දුවවීම කිසිම මේ ඒකේ මෙහෙම විය යුතුයි කියලා එකක් නෑ මම පොඩ්ඩක් මෙහෙම ඇඳේට ගත්තා මොකද ගහේ මේ විදිහට කරන්නේ ඉතින් අපි කඳේ මැද කොටසින් තමයි පටන් ගත්තේ ඒක පටන් ගන්න තැන ඇත්තටම කමක් නෑ කොතනින් පටන් ගත්තත් කමක් නෑ කොනක ඉඳන් පටන් ගත්තත් කමක් නෑ මැද ඉඳන් පටන් ගත්තත් කමක් නෑ දැන් මේක මේ නූල හුම කරලා නූල ඇද්දා ඊළඟට දාලා මේක දැන් පොඩි ගැටයක් දා ගන්න ඕනේ මොකද මම නූල රඳවා ගැනීම ගැටේ දාන හැටිත් මම චුට්ටක් පෙන්නනවා මොකද සමහර අය හුඟක් වෙලාවට කියනවා අවසන් කරන හැටි පෙන්නන්න කියලා නැත්තම් ලෙහෙනවා මහමෝ නේද දැන් මෙහෙම ලූප් එකක් එනවා එතකොට ඒ ලූප් එක අතරින් ඉදි කටුව දානවා එහෙම දාලා ඇද්දාම මෙතන මෙහෙම ගැටයක් හැදෙනවා හරි මම නැවත ඕනම් පෙන්නන්නම් තව එක මෙහෙම මේක ඇතුලින් දානවා එතකොට අපිට මෙහෙම ලූප් එකක් හැදෙනවා අර ලූප් එක තුලින් ඉදි කටුව දානවා විදිහට මේ ආකාරයෙන් මාලගිරවේ කිහිමත් නැත්නම් අද නම් අපි ඉස්සෙ වැඩි නේද
අපි සාමාන්‍යයෙන් අපි කියන නිරන්තරයෙන්ම අපිට මේ දක්නට පුළුවන් ඉතාමත් අලංකාර ගිරවෙක් තමයි මේ රිබන් එම්බ්‍රොයිඩරි ක්‍රමය තුළ නිර්මාණය කරන්නේ. ඉතින් ඔබට අත්හදා බලන්නට ඉස්සෙල්ලා මහනනම් අපි